විශ්ව 22 වසරේ ණය ගෙවා ගන්නට බැරිුණු රටක් යලිත් ආර්ථික ශක්තිය ලබා දීමේ අභියෝගාත්මක ගමනේ තවත් වැදගත් සංදිස්ථානයකට අපට ගිය සතියේ එළඹෙන්න හැකි වුණා. Seat Car Radials. The road is yours. මේසා කෙටි කාලයක් තුළ ණය ප්‍රතිගතකරණයේ ක්‍රියාවලිය සාර්ථක කරගත් මැදි ආදායම් ලබන රටවල් අතර අප ඉදිරියෙන්ම සිටිනවා. මෙය සුවිශේෂ ජයග්‍රහණයක් සුභ ආරංචියක්. මූලික ණය ආපසු ගෙවීම සඳහා 2028 වසර දක්වා සහන කාලයක් අපට ලැබෙනවා. පොලි අනුපාතය සැලකිය යුතු ප්‍රමාණයකින් පහළ දමා තිබෙනවා. ඒ අනුව පොලි අනුපාතය 2.1% ඊට අඩු මට්ටමක් පවත්වාගෙන යන්නට අවසර ලැබෙනවා. ණය සම්පූර්ණයෙන්ම ගෙව අවසන් කිරීමේ කාලය වසර 8කින් දීර්ඝ කර තිබෙනවා. තවත් ලෙසකින් කිව්වොත් අපේ ණය ගෙවා අවසන් කළ යුත්තේ 2043 වසරේදී. එය ප්‍රතිඵලයක් වශයෙන් ඩොලර් බිලියන 5ක ණය සේවාකරණයක් ශ්‍රී ලංකාවට ඉතිරි වෙනවා. අපිට ණය ගෙවීමේදී මූලික මුදල නෙමෙයි, ඒත් අපිට ගෙවන් තියෙන පොලියෙන් ඩොලර් බිලියන 5ක් අපිට මේකෙන් ඉතුරු කර ගන්නට පුළුවන්. ඊළඟට අපට ඇත්තේ ඇමරිකානු ඩොලර් බිලියන 14.7ක් වූ වාණිජ ණය ප්‍රතිගතකරණයේ සැලසුම් අවසන් කර ගැනීමයි. මේ පිළිබඳ සාකච්ඡා දැනට සාර්ථක අන්දමින් පවත්වාගෙන යනවා. තව නොබෝ දිනයකින් මේ සියලු කාර්යයන් නිම කර ගැනීමට අප අපේක්ෂා කරනවා. සමහර දේශපාලන කණ්ඩායම් සමාජ මාධ්‍ය ඔස්සේ අපේ විදේශ ණය ගැන බොරු ආරංචි පතිරනවා. අපේ අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමාගේ අනුගාමිකයෙක් දාපු පොස්ටුවක මෙහෙම තිබුණා. ආරංචිය සුබයි, පිනා රටට ගන්නකොට සමස්ත විදේශ ණය ඩොලර් බිලියන 71යි, දැන් 100යි. අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමා සමග අපි වාද විවාද කළා. තියෙනවා, හැප්පිලා තියෙනවා. හැබැයි එතුමා කවදාවත් මට මෙහෙම තුන්වැනි පන්තියේ අපහාස කළා නෑ. හැබැයි ඔබතුමාගේ සමහර අනුගාමිකයන් කටයුතු කරන්න ඔබතුමාවත් විනාශ කරන්න. අපේ රටේ සමස්ත විදේශ ණය ඩොලර් බිලියන 37යි. හැබැයි මේ පුද්ගලයා බිලියන 71ක් කියා බොරු සංඛ්‍යාවක් කියනවා. ඊළඟට බිලියන 100ක් දක්වා පසුගිය අවුරුදු දෙක තුල අප ණය ගත්ත බවකුත් කියනවා. හැබැයි ණය ගෙවන්නට බැරි බව ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව කිසිදු රටක් අපට ණය දුන්නේ නැති බව ඕනෑම කෙනෙක් දන්නවා. කිසිදු රටක අපිට ණයක් දීමට නීතියානුකූල අයිතියක් නැහැ. ඉතින් මේ බොරු සමාජගත කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ කුමක්ද? කිසිම රටක් අපිට ණය දෙන්නේ නැත්නම් අපි කොහොමද ණය ගන්නෙ? මම ඉංගලන්තේ මහ බැංකුව කඩන්නද? ඒක මම දන්නේ නැහැ. දැන් මේ පුද්ගලයා මට වඩා පළපුරුද්දක් තියෙනවා බැංකුව කඩන එක. කතානායකතුමනි, මේ අවබෝධය ගිවිසෙන් පසුව අපට දෝපාර්ශික විදේශ ණය ලබා ගැනීමේ අවකාශය දැන් යලිත් උදා වී තිබෙනවා. ඒ වගේම විදේශ ණය ආධාර මත ක්‍රියාත්මක වී අතරමඟ නැවතුණත් ව්‍යාකෘති ගණනාවක් යලිත් ආරම්භ කරන්නට හැකි වෙනවා. 2019 අප හිටිය ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමවල බී මට්ටමේ 2020 ශ්‍රී ලංකාව සී මට්ටමට පහත දැම්ම. ඒ කියන්නේ ණය ගෙවා ගන්නට බැරි බව ප්‍රකාශ කරන්න බොහෝ කාලයකට කලින් අපි පහළ මට්ටමට වැටුනේ ණය ගෙවන්න බැරි වුණාට පස්සේ නෙවෙයි. එයින් අපට පැහැදිලි වන්නේ ශ්‍රේණිගත කිරීම සඳහා පදනම් කරගන්න වෙනත් නිර්ණායක ගණනාවක් තිබෙන බවයි. දැන් අප සාර්ථක ප්‍රතිපාද ගණනාවක් පෙන්වා තියෙනවා. මේ සියල්ල සමග අපේ ආර්ථික දර්ශක ඉහළ නැංවෙනවා. අපේ ආර්ථික දර්ශක පදනම් කරගෙන නිසි අවස්ථාවේ ණය ශ්‍රේණිගත කිරීම ඉහළ දැමීමට ජාත්‍යන්තර මූල්‍ය ආයතන කටයුතු කරාවි. සුභාරංචියේදී සමහරු කලබල වුණ විදිය අප දැක්කා. IMF වැඩපිළිවෙල සාර්ථක වීම සුභාරංචියක්ද අසුභාරංචියක්ද? තෙල් පෝලිමේ, ගෑස් පෝලිමේ, භූමි තෙල් පෝලිම වල දවස ගන්නේ රස්සියා දුවන එක අවසාන වීම සුභාරංචියක්ද අසුභාරංචියක්ද? 30%කට වඩා ඉහළ නැගතිබුණු බැංකු පොලිය 9%ක් පමණ දක්වා පහළ වැටීම සුභාරංචියක්ද අසුභාරංචියක්ද? 70%ක් වගේ ඉහළ අගයට ගිය උද්ධමනයේ පසුගිය මාසයේ අවසානයේදී 1.7%ක් දක්වා අඩු වීම සුභාරංචියක්ද අසුභාරංචියක්ද? ගාලු මුවදොර පිට්ටනියටවත් ගුටි නොකා යන්න නිදහසක් නැවතුණු පක්ෂ නායකයන්ට රටේ දකුණු කෙළවරේ සිට උතුරු කෙළවරට යන්න පුළුවන් වීම සුභ ආරංචියක්ද අසුභ ආරංචියක්ද? නායකතුමනි, මෙතනින් ඉදිරියට යන්න අපට ඇති එකම මාර්ගය මෙයයි. වැල් පාලමේ අසිරු ගමන අපි ඉදිරියට යා යුතුයි. ගෘෂා අවදානම් තීරණය ගන්නවා. ඈ දරුවන් වඩාගෙන කොහොම හරි වැල් පාලම තරණය කරනවා. හැබැයි හුඟක් දෙනා බලා ඉන්නේ ගෘෂා වැල් පාලමේ පහළට වැටෙයි කියලා. ඒත් අන්තිමේදී ඈ දරුවත් රැගෙන ආරක්ෂිතව වැල් පාලමේ නෙගොඩ වෙනවා. බලන් හිටපු කෙනෙක් කේන්තියෙන් කියනවා මෙන්න මෙහෙම. මං උන්නේම වැටෙයි කියලා. අපරාධේ. අන්න එහෙම කාලකන්ණි පිටුවිලි තියෙන අය අද මේ සමාජයේ ඉන්නවා. මම ඒ අයටත් කියන්නේ රට වෙනුවෙන්, රටේ අනාගතය වෙනුවෙන් ඒ සිතුවිලි වෙනස් කරගන්න කියලා. අද දෙරණ YouTube නාලිකාව
YouTube අද දෙරණ දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න.